වලව්වේ පුංචිනෝනා පොරගොල්ලේ මගේ සභාපතිකමට නඩු දහලා මාව සභා වීදුරේ වැඩ කරන්න බෑ කියලා වර්ණියෝග ගත්තාම තවත් යාගේ ගෝලියෙන් දාලා හිටන් අතුරුදානන් නියෝගයක් ගත්තාම නඩුව අවසන් වෙන දෙක්පට වැඩ කරන්න බෑ කියලා පස්සේ මම සභා වීදුරේ ඉල්ලාස්සුනේ තමුන්නාසල ගැන හිතලා මම ගැන හිතලා නෙවෙයි මම ඉල්ලාස්සෙන්නේ නැතුව ඒ වර්ණියෝග අතුරුදානන් නියෝග තියෙද්දි සභාපතිකමේ හිටියානම් මේ ඉන්න සංවිධායකවරු තමුන්නාසලගේ කිසි කෙනෙකුට පක්ෂෙන් ඡන්ද ඉල්ලන්න ලැබෙන්නේ නැහැ මැතිවරණ පොලිසිය පිළිගන්නේ නැහැ බෑතර හිටපු ජනාධිපතිවරයා මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලෝ මේ ආණ්ඩු කරපු නැති අය කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. පළවෙනි සැරේට අපිට දීලා බලන්න කියලා. ඒගොල්ලෝ දැන් ආණ්ඩු කීයක හිටියද? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිගේ ආණ්ඩුවේ ඒගොල්ලෝ කොටස් 4 ඒගොල්ලෝ හිටියා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ අවුරුදු 1.5ක් කැමතිගම් 4ක් කරගෙන හිටියා. 2010 මැතිවරණේ සරත් පුන්සේක මහත්තයා වැඩ කෙරුවා. ඊට පස්සේ මම හැබැයි ඒගොල්ලන්ට ස්තුතියක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණට 2015 ඒගොල්ල මගේ වේදිකාවට ආවට ඒගොල්ලන් වක්‍ර විදියට මැතිවරණ ව්‍යාපාරයේ ගිලිච්චා මට ඡන්ද දෙන්න කියලා මේ ජනාධිපති මැතිවරණය තමයි මුලින් පවත්වන්නේ ඒ නිසා ඒක තීරණාත්මකයි අනිත් හැම එකකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කඩාගෙන ගියපු අර සීගිරි ගලේ හැලිච්ච කෑල්ලයි කියලා අපේ තමිල ආචාර්යතුමා කියවෝ ඒ කෑල්ලෙන් මේක බලේ තියෙන්නේ ඒ කෑල්ල නොවන විදියට මේ පක්ෂය නඩවන්න දෙනවද ඒගොල්ල ගිහිල්ලා තවත් තැනකට හේතුණාම ඒක දිනුවත් ඒගොල්ල පරාදායි ඒක පරාදුනත් ඒගොල්ල පරාදායි සමහර මේ දවස්වල දෙහිය වැඩ පිළිවෙල වලට වෙලාවක් නැහැ පිටරට ගියපුවම ඩොලර් 10 15 මළු වලට පුරවලා දෙනවා ඒව එකතු කරන්නේ නැහැ වැඩි ප්‍රදේශ පාලනය කරන්නේ පිටරට ඩොලර් මළු එකතු කරන්නේ ඡන්දෙ දිනන්න නෙමෙයි කිසිවිතත් මෙම රැස්වීමට එක් වූ හිටපු ජනාධිපතිවරයාට සහ විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක් ද පළ කළේ මේ අයුරින් පක්ෂ සභාපතිකම ගත්ත දවසේ ඉඳන් මෛත්‍රීපාල මැතිතුමා පක්ෂය දෙකඩ කරලා තුන්ඩ කරලා හතරඩ කරලා අද විජේදාස රාජපක්ෂ මැතිතුමාට පක්ෂය අමුවමුවම බාර දීලා කිසිම කෙනෙකුගේ අවසරයක් නැතුව අද විජේදාස රාජපක්ෂ මැතිතුමත් එක්ක ගමින් කමට යට වැඩ පිළිවෙලක් හදලා දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කරලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු නෙවෙයි ඔය ඇතුලේ ඉන්නේ